ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාස. අපි මහමැතිවරණයට මුහුණ දීලා අපි ඉතා ඉක්මනින් ජයග්‍රහණය කරලා රටේ ඉදිරි ගමන ගෙනියන්න වැඩ කරන ආණ්ඩුවක් පිටවන්න. නිදා ගන්න ආණ්ඩුවක් නෙවෙයි, වැඩ නොකර කයිවාරු ගහගා පලි ගන්න ආණ්ඩුවක් නෙවෙයි. පෞගිය කාලය කරේ පලි ගැනීම, හැම එක්කෙනාගේම පලි ගත්තා. ඉහළ තනතුරේ හිටපු ජනාධිපතිවරයා වගේ මම මගේ ඉඳලා පවුලවල ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, අපිට හිටපු යම් ව්‍යාපාරිකයෙක් හිටියනම් ඒ හැම ව්‍යාපාරිකයන්ටම පලි ගැනීමේ වැඩපිළිවෙල දිගින් දිගටම ගියා, ගම්වලත් ගියා. ඉතින් මේවයින් ප්‍රතිඵලය මොකක්ද උනේ? ඒ අය ඒකෙ කිසි ප්‍රතිඵලයක් ලැබුවේ නැහැ. අධිකරණ ඉදිරියේ නඩු දාලා ඒක තමයි එයාලා කරේ. ඉතින් ඒක නිසා එවැනි තත්ත්වයන් වලට අපි යන්නේ නැහැ. නමුත් අපි දන්නවා මහා බැංකු මංකොල්ලයක් කාලා විශාල අපරාධයක්, මං හිතන්නේ ඉතිහාසයේ නොකරපු දූෂණයක් මේ රට තුළ සිදු වුණා. ඉතින් ඒක පිළිබඳව දැන් අපි මගෙන් ඊයේ අපි හාමුදුරුවෝ ඇහුවා මොකද්ද ඒකට වෙන්න යන්නේ කියලා. ඒක අපි නීතිපතිවරයාට යවලා තියෙනවා ඒ අවශ්‍ය නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙන්න. නිසා ඒ කටයුතුත් අපි ඇත්ත වශයෙන්ම සොයා බලලා කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපි රටක් වශයෙන් හිතලා, ජාතියක් වශයෙන් හිතලා මේ රටේ එක්සේසත් කරලා සියලු ජාතීන්ට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය ලබා දීමේ වගකීමක් අපිට තියෙනවා. අන්නේ කාර්යභාරය අපි ඉටු කරන්න අද සූදානම් වෙලා ඉන්නවා. breaking.lk